ආර්ථික ප්‍රශ්න ගොඩගැහිච්ච වෙලාවක රට අස්ථාර වෙලා රට ගිනි අරගෙන ඉක්ම වෙලාවක මේ රට බාර ගන්න කියලා කීප නායකයෙකුටම හැමෝම කිව්වා. නජිත් ප්‍රේමදාස, අනුර කුමාර, ඔය හිටපු නායක ඔක්කොගෙම හැමෝම ඉල්ලීම් කරා මේ රටේ ආගමික නායකයෝ, ස්වේච්ඡා සංවිධාන හැමෝම ඉල්ලීම් කරා. කවුරුත් බාරගත්තේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා බාරගත්තා. රනිල් වික්‍රමසිංහ මහත්තයා බාරගත්ත එකට ඉතින් අපි කවුරුත් දැන් මේ රටේ ඉන්න සියලු දෙනා කියන්නේ එතුමාට මේක කරගෙන යන්න අවස්ථාව දෙන්න කියලා. කකුලෙන් අදින්න. අපිට රනිල් වික්‍රම දේශපාලන ප්‍රශ්න තියෙන කට්ටිය ඒව නායක මේ අතර කොන්දේසි කිහිපයකට යටත්ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා පවසනවා. මම මේ ආණ්ඩුවට සහාය වෙන්නේ නැහැ. මම රනිල් වික්‍රමසිංහට සහාය වන්නේ ඔහුට පුළුවන් අප මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් රට මුදා ගන්න. ඔහුට පුළුවන් ඉන්දියාව, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව වගේ රටවලින් සහායගෙන මේ අර්බුදය විසඳන්න. කොන්දේසි තුනක් තියෙනවා. රඳවාගෙන සිටින ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි. උතුරු නැගෙනහිර ස්ථාපිත කර ඇති පුරාවිද්‍යා කොමිසම ආශ්‍රිත ගැටලු විසඳිය යුතුයි. ඒ වගේම තුන්වැන්න උතුරු නැගෙනහිර පළාත්වල රැඳී සිටින හමුදාව අඩුම තරමේ 50%ක්වත් කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන්න ඕනේ. මේ අතර සාකච්ඡාවකට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් මේ වන විට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 11 නායකයන්ට ඇරයුමක් ලැබී තිබෙනවා. එම සාකච්ඡාවද හෙට හෝ අනිද්දා පැවැත්වීමට නියමිතයි.